අපි දැන් තව example එකක් බලමු හරි මේක තියෙන්නේ limit එක n අනන්ත යනකොට n minus 200 o n square කියන එක 0ට යනවා කියලා හරි එතකොට මේකෙත් අපි epsilon delta definition එක apply කරෝතින් for each given epsilon c that n x is n මේ රතු පාටෙන් දියලා තියෙන එකනේ මේ n minus 200 එක බෙදීමේ n squared minus c into epsilon බිඳුව epsilon ට අඩුයි කියලා තමයි අපි ගන්නෙ නේ හරි එතකොට ඒකෙන් පටන් ගත්තොත් මෙතන number 1 එකේ පටන් අරන් ආපස්සට යන්න ඕන නේ මේකෙදිත් අපිට 0 එක අයින් කරලා ලේසියෙන්ම දෙකට එන්න පුළුවන් 0 වලින් වෙනසක් වෙන්නේ නැති හින්දා අඩු කරාට ඊට පස්සේ මෙන්න මෙතන දෙකේ ඉඳලා තුනට යනකොට ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් මේ මේක ඇතුලේ ඒවා පොසිටිව් නෑ නේද? n එක කියන්නේ 1 2 3 4 5 එහෙම වැඩි වෙවි යනවනේ. එතකොට හැබැයි මේ මුලා කියන වලට 200ට අඩු ඒවට මේ ඇතුලේ තියෙන එක නෙගටිව්. එතකොට අපිට කෙලින්ම ඇබ්සලියුට් වැලියු එක හදන්න බෑ. හරි. හැබැයි අපි n එකට හොයන්නේ ලෝවර් බවුන්ඩ් එකක් නේ. කියන්නේ n මොනවා හරි අගයකට වැඩි n-ට කැපිටල් n මොනවා හරි තෝරගත්තොත් අපිට ඒ කැපිටල් n-ට වැඩි n-ට මේ සලකන්නේ එතකොට අපිට මෙතන මේ n එක 200ට වැඩි කියලා assumption එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපේ capital n එක අපි ගන්නකොට දැන් 200ට වැඩි එකක් ගන්න කියලා තෝරගෙන මේ මෙතන fix කරගෙන ඉන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ n එකේ lower bound එක 200ට වැඩි කියලා අපි ගන්න ඕන. මොකද මේක positive වෙන්න ඕන. හරි? එතකොට n 200ට වැඩි නම් මේකේ absolute value එක හලන්න පුළුවන් අපිට. හරි? n 200ට වැඩි කියලා assign කරලා. එතකොට positive හරි එතකොට අපි මෙතන n 200ට වැඩි කියලා ඇසියුම් කරලා තමයි මේ දෙකේ ඉඳලා තුනට එනකොට ඇබ්සලියුට් වැලිය එක නැත්තම් මාපාංක ලකුණ හලන්නේ හරි මේක හැලුවට පස්සේ දැන් අපි මේ n minus 200 එක සුළු කරන්න බලන්න පුළුවන් මේක මෙහෙම ටිකක් සුළු කරන්න අමාරුයි මෙතන අපිට මේ n minus 200 වෙනුවට ඒකට වඩා ලොකු එකක් දාන්න පුළුවන් ඒක නියුමරේටර් එකේනේ තියෙන්නේ නේ එතකොට ඒක අපර් බවුන්ඩ් එකකින් මාරු කරන්න පුළුවන් හරි එතකොට මේ n minus 200ට වඩා n කියන එක ලොකුයි නේ මෙතන එතකොට අපි n 200 වැඩි ලොකු එකක් දානවා මේ n කියන එක මෙතන හරි එතකොට ඒක ලොකු එකක් දැම්මම මෙන්න මේ n යට n ස්ක්වයර්ඩ් කියන එක මේ n 200 බෙදීමේ n ස්ක්වයර්ඩ් කියන එකට වඩා ලොකුයි හරි එතකොට 3 ඉඳලා 4ට අපි ඉස්සරහට යන සුළු කිරීම නම් කරන්න බෑ මොකද මෙතන පොඩි එකක් ලොකු අඩුයි කියලා තියෙන එප්සිලන් ඊට වඩා ලොකු එකක් අඩුයි කියලා කියනවා අපි ඒක දිහා බලලා හැබැයි අපි ඒක ආපස්සට යන හින්දා ඒක කරන්න පුළුවන් හරි එතකොට මෙතන n over n squared කියන්නේ අර මේ n minus 200 වලට වඩා ලොකු upper bound එකක්. හරි? මම කියේ upper bound එකකින් අපිට මේක රිප්ලේස් කරන්න පුළුවන් 3 ඉඳලා 4ට ආපස්සට යන්න බලන්න. හරි? එතකොට මේක මෙහෙම කරන්නේ නැහැ අපිට n එක කපා ගන්න පුළුවන්. නේ 1 over n ඊට පස්සේ අපිට n එක isolate කරලා lower bound එක ගන්න පුළුවන්. හරි? එතකොට මෙතන කරන්න පුළුවන් අර isolate කරන එක එනොයි epsilon වි positive හින්දා 1 over n කියලා. හරි? නැහොත් අපිට n value එක මෙතන 1 over epsilon කියලා එනවා. හැබැයි මේ මෙන්න මේ epsilon එකක් තියන්න ඕන නේ. n එක 200ට වැඩි කියන එකත්. එතකොට අපිට මේ n එක 1 over epsilon වැඩි කියලා ගන්න පුළුවන්. n එක 200ටත් වැඩි වෙන්න ඕන නේ. තුනේ condition එක නිසා. හරි. එතකොට මෙතන අපි n එක තෝරනකොට දැන් හරි. මෙතන n එක තෝරනකොට මෙන්න මේ 6 නිසා කියනවා 1 යට n epsilon වැඩි වෙන්න ඕන කියලා 3 යට නිසා කියනවා step 2 3 okay මෙතන assumption set 3 එක හින්දා අපිට කියනවා assumption එකේ 3 එක හින්දා කියනවා 200ට වඩා වැඩි වෙන්න ඕන කියලා. එතකොට මේ දෙකටම වඩා වැඩි කියන්නේ n එක අපි ගන්නවා max අගේ කියලා. හරි මේ n එක epsilon මත depend වෙනවානේ. එතකොට formal proof එක දැන් අපිට ලියන්න පුළුවන්. හරි? එතකොට for any given epsilon කියලා පටන් ගන්නවා. එතකොට අපි capital n එක ගන්නවා max 1 over epsilon 200 කියලා. හරි? එතකොට මේක n එක හැමදෙස්සම මේ දෙකටම වැඩි අගයක් තමයි අපි තෝරගන්නේ. අපි ඕන n එකක් තෝරගත්තට කමක් නැහැ නේ. මතක් කරවත් මෙතන. හරි. එතකොට මේ දෙකට වැඩි එකක්. එතකොට epsilon 1 2 වගේ වුණොත් මේක 200 වගේ ගන්න නේ. හැබැයි epsilon 0.00001 වුණොත් මෙන්න මේ 1 over epsilon වලින් එන ඉන්න අගය තමයි අපි ගන්න. හරි. එතකොට අපේ capital n එක මේ max එකේ කියලා දාන්න ඕන අපි 6යි 3යි 2ම හරියන්නේ. හරි. එතකොට for any given epsilon අපි මේ n එක තෝරගත්තා මේ දෙකෙන් max දැන් අපිට n වැඩි n කියලා පටන් අරන් හදා යන්න පුළුවන් නේ මේ n වැඩි n කියලා ගත්තොත් අපිට මේ n එක දෙකටම වැඩි 200ටත් වැඩි 1 over epsilon ටත් වැඩි මේ දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන් ගානේදී ඕන තැනවලදී හරි එතකොට අපි step 7 n එක 1 over epsilon ට වැඩි කියන එක පාවිච්චි කරනවා හරි කළා එතකොට ඒක
අර ෆ්ලිප් කරලා ආයෙනවා මේ අටට නේ මේ දෙකම පොසිටිව් හින්දා අපිට එක් කරන්න පුළුවන් ඊට පස්සේ අපිට 9ට එන්න කරන් තියෙන්නේ මේ උඩ 8යි 2ම එකෙන් වැඩි කරනවා n over n වලින් නේ උඩ 8යි 2ම n over n වලින් වැඩි කරනවා මේ ඇත්තටම ආපස්සට යන ස්ටෙප් ටික තමයි කරගෙන යන්නේ 5 ඉඳලා 4ට යන එක තමයි මෙතන කරන්නේ මේ හරි උඩ 8යි 2ම n over n වලින් වැඩි කරනවා කියන්නේ එකෙන් වැඩි කරාට වෙනසක් වෙන්නේ නැහැ නේ හරි එතකොට අපිට n over එතකොට n යට n ස්ක්වයර් දෙනවා ඒක එකෙන් වැඩි කරනවා කියනද වෙනසක් වෙන්නේ නැහැ 8 ඉඳලා 9ට ප්‍රශ්නයක් නැතු වෙන්න පුළුවන් ඊට පස්සේ අපි 4 ඉඳලා 5ට යන්න ඕන නේ ඒකත් දැන් ප්‍රශ්නයක් නැහැ නේ මෙතන එතකොට 8 ඉඳලා අපිට මෙතන 9ට එන්න පුළුවන් හරි මෙතන ආපස්සට යන එක නේ 4 ඉඳලා 3ට යන ස්ටෙප් එක ඒක අපි මෙතන මේ 8 ඉඳලා 9ට එන්න පුළුවන් දැන් මේක ප්‍රශ්නයක් නැහැ මොකද n over n squared කියන එක ලොකුයි නේ ඒක ලොකු දෙයක් එක්සලන්ට් අඩුයි නම් ඒකට වඩා පොඩි එකකුත් එක්සලන්ට් අඩුයි කියලා අපිට ලේසියෙන්ම කියන්න පුළුවන් නේ මොකද මේ -200 over n කියන එක මේකට වඩා අඩුයි n over n squared එයා එක්සලන්ට් වඩා අඩුයි කියලා තියෙනවා නේ එතකොට අපිට මේක ගන්න පුළුවන් ඊළඟට අපි මේ n එක දෙකටම වඩා වැඩි හින්දා මැක්සිමම් එක n 200ට වැඩි කියලාත් අපිට ගන්න පුළුවන් මේ කැපිටල් n එකට වැඩි කියන්නේ නේ මොකද n කියන්නේ මැක්සිමම් එකනේ එතකොට n 200ටත් වැඩි හින්දා මේක පොසිටිව් අපිට ඇබ්සලූට් වැලිය එක රීඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් කරලා ඊට පස්සේ 0 දාන්නත් පුළුවන් නේ හරි එතකොට අපි n වැඩි n ට මේ ඕනෙ ටික තියනවා කියලා ඔප්පු කරගත්තා නේ 12 එකට වෙනවා එතකොට අපි 10 ඉඳලා 11ට එනකොට n 200ට වැඩි හින්දා අපිට ඇබ්සලූට් වැලිය එක දාන්න පුළුවන් හරි ඊට පස්සේ බිඳුව දාන්න පුළුවන් 11 ඉඳලා 12ට ලේසියෙන්ම නේ මොකද බිඳුව දැම්ම කියලා වෙනස් වෙන්නේ නැහැ හරි එතකොට අපි 6 ඉඳලා 1ට යනවා නේ මෙතන කරන්නේ ඇත්තටම 6න් පටන් අරන් 1ට යන එක රිවර්ස් කරන්න. එතකොට මේ ස්ටෙප් ටික කරද්දී අපි රිවර්ස් කරන්න පුළුවන් ස්ටෙප් තමයි දාන්න. හරි? එතකොට අපි ඕන එක ඔප්පු කරා. ඒ කියන්නේ මේ ලිමිට් එක 0 කියන තියෙනවා. හරි? හරි? හොඳට මතක තියාගන්න අපි උදාහරණ කැටියට 3 ඉඳලා 4ට එනකොට වැඩි වෙලා හරි 4ට දැම්මනම් පොඩි එකක් තුනේ තිබ්බ මේ n -200 එයා 10 ස්ක්වයර්ට වඩා පොඩි එකක් දැම්ම නම් වැරදි. මොකද ඒක ඉස්සරහට යනකොට දාන්න පුළුවන් හින්දා වෙන්න පුළුවන් මිස්ටේක් එකක්. මෙතන අපි තුනේ තියෙන එකට වඩා පොඩි එකක් එප්සිලන්ට අඩුයි කියලා ගන්න හිතෙන්න පුළුවන් නේ. හැබැයි එහෙම ගත්තොත් අපි රිවර්ස් එකේදී ස්ටක් වෙනවා. මොකද අපිට 4 ඉඳලා 3ට යන්න බෑ. හරි ඒක හොඳට මතක තියාගන්න. හරි. එතකොට සුළු කරද්දී හැමතිස්සෙම උගලට අප බවුන්ඩ් එකක් තමයි මේක දාන්න පුළුවන් රිවර්ස් එකට යන්න හින්දා මේ අඩු පැත්තට. හරි. එතකොට දැන් ඔකට අයිත් ගණන් ටික හදන්න පුළුවන් මම අපි මෙතන නවත්වනවා.